දුෂ්මන්ත මිත්‍රපාලමැතුමත් අද ජනාධිපතිතුමාව හමු වෙලා තිබුණා. මම හිතන්නේ මේ අයටත් යම් වරප්‍රසාද වරදාන සියල්ලම ලබා දෙන තත්ත්වයක් තියෙනවා. මේ කොයි විදිහට ඔවුන් පුද්ගලයන් විදිහට එක එක්කෙනා බිලිබා ගත්තත් අපි දන්නවා අත වශයෙන් විශේෂයෙන් විශාල මත්පැන් ද්‍රව්‍ය ලබලා දෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම මත්පැන් බලපත්‍ර අති විශාල සංඛ්‍යාව පෞගිය කාලේ ලබලා දුන්නා. මම විශේෂයෙන්ම කියන්න කැමතියි මේ මත්පැන් බලපත්‍ර සහ අනිකුත් බලපත්‍ර ලබා දීමට විශේෂයෙන්ම ආණ්ඩුව පෙරේදා පනතක් ගෙනාවා. ඒ පනත අනුව ඇත්තටම ඒ පනතේ කලින් තිබුණ නමවන දාලා තිබුණේ සුරාබදු කොමසාරිස් ජෙනරාල්තුමින් දාලා තිබිච්ච ඒ වැඩපිළිවෙළ අනුව නිර්දේශය අනුව ඇත්තටම හදන්න පුළුවන් වෙලා තිබෙන්නේ ඉතාම සුළු ප්‍රමාණයක්. මොකද විශේෂයෙන්ම ලංකාවේ අරින්න පුළුවන් වයින් ස්ටෝස් ප්‍රමාණයක් අපේ තිබුණා. මං හිතන්නේ ඒක දැන් වැඩි කරලා තිබෙනවා. ඒ වැඩි කිරීම තුළ මං හිතන්නේ අලුත් වැඩපිළිවෙළක් තමයි ඔවුන් හදලා තිබෙන්නේ. විශේෂයෙන් මං කියන්න කැමතියි මීට පෙරාතුව තිබුණ තත්ත්වය තමයි ඇත්ත වශයෙන් 2008 විතර නිකුත් කරපු නිවේදනයක් තමයි තිබුණේ. ඒක අනුව තමයි මේ සියල්ල ලබලා දීලා තිබුණේ. එතනින් පස්සේ අද අලුතෙන් ඔවුන් තව ගැසට් එකක් ගහලා තියෙනවා. ඒ අනුව ඒකේ ඒ ගැසට් පත්‍රයේ අර ප්‍රමාණය වැඩි කරලා තිබෙනවා. ඒ කියන්නේ විශේෂයෙන් මම කිව්වොත් ගිය 2008 තිබුණ ප්‍රමාණය මම ගත්තොත් විශේෂයෙන්ම මත්පැන් බලපත්‍ර මත්පැන් සිල්ලර විකිණීමේ බලපත්‍ර රාබි 4 විකුණන්න පුළුවන් 1304යි ලංකාව පුරාම 1104යි සමාම වෙන්න. ඊළඟට සංචාරක මණ්ඩල අනුමැතිය රහිත හෝටල් සංඛ්‍යාවට දෙන්න පුළුවන් 34යි. ඊට අමතරව විශේෂයෙන් සංචාරක මණ්ඩල අනුමැතිය රහිත ආපන ශාලා 362ක් දෙන්න පුළුවන්කම තිබුණා. මේ විදිහට ගත්තම මේක තමයි තිබුණ තත්ත්වය. අද වෙනකොට ඒ වෙනස් කරලා තිබෙනවා. අද වෙනකොට මත්පැන් සිල්ලර් බලපත්‍ර 1578ක් දක්වා මේක වැඩිලා තිනවා. සංචාරක මණ්ඩලයෙන් ලබා දුන්නේ ඒවා 34ක් අලුතෙන් ලබා දීලා තිනවා. තව සංචාරක මණ්ඩල අනුමැති රහිත ආපන ශාලා 362ක් ලබා දීලා තිනවා. මේ සියල්ල බලපුවාම ඇත්තටම මේක විශාල වංචාවක් විදිහට අපි දකින්නේ. මේ රටේ ජනතාවට කොලේ වහලා ගහපු වැඩපිළිවෙළක් විදිහට මේක දකින්නේ. මේක පැහැදිලිව මැතිවරණ දූෂණයක් විදිහට අපි දකිනවා. දැන් මේවත් එක ගත්තම අති විශාල ප්‍රමාණයක් ලංකාවේ බලපත්‍ර සංඛ්‍යාව වැඩි වෙලා තිබෙනවා. දැන් අපි ගත්තොත් මේ දවස් මේ ටිකේ අපි දීලා තියෙන මත්පැන් බලපත්‍ර ප්‍රමාණය අපි ගත්තොත් මම ඔබට කියන්නම් විශේෂයෙන්ම අති විශාල මත්පැන් බලපත්‍ර ප්‍රමාණයක් ලබලා දීලා තිබෙනවා. අපිට ඒක ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. විශේෂයෙන්ම අපි ගත්තොත් මේ ටිකේ දුන්න මත්පැන් බලපත්‍ර සංඛ්‍යාව විශේෂයෙන්ම රාබි 4 ලබා දීලා තිනවා 1078ක් නව බලපත්‍ර විදියට. ඒ වගේම දාලා තිනවා බියර් බලපත්‍ර ලබා දීලා තිනවා 647ක්. ඒ වගේම සාමාන්‍ය හෝටල් විදියට දාලා තිබුණේ වගේ 765ක් අලුතෙන් දීලා තිනවා. මේ විදිහට ගත්තම අති විශාල මත්පැන් බලපත්‍ර සංඛ්‍යාවක්, ඒ වගේම මත්පැන් විකුණන ස්ථාන සංඛ්‍යාවක් අති විශාල ප්‍රමාණයක් සම්පූර්ණයෙන් මේ සියල්ලම සිද්ධ වෙන්නේ අනිවාර්යෙන් ඔවුන්ගේ ඒ ඈත් එක එකතු වෙච්ච මන්ත්‍රීවරුන්ට තමයි මේ සම්පූර්ණ වැඩපිළිවෙළ ලබලා දීලා තියෙන්නේ.